මෙවර එල්පල් තරගාවඩිය හයිවඩ තරගේ සුළු මහතකට පෙර නිමාට පත් වනා. තරගේ පැත්තුනේ ගාල මාවේල්ස් කණ්ඩෑම සහ දඹුල්ල සික්සස් කණ්ඩෑම අතරයි. තරගේ කාසේවාසේ ජයග්‍රහණ කළ ජප්නා කණ්ඩෑම පළමුුව පන්දුවට පහරදීමට ගාලු කණ්ඩෑමට ආරාධනා කලා. එය අනු ගාල්ල කණ්ඩෑම පන්දුවර විස අවසානයේදී කඩුළු පහත්දැවී ලකුණු 187ක් රැස් කළා. ගාලු පළමු කඩුල්ල ලකුණු 23 බිඳ වැටුණා. නායක දික්වැල්ල ලකුණු 12යි. දෙවන කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් සමගින් ටිම් සෙෆර්ඩ් ලකුණු 22ක් එක් කළා. ඇලෙක්ස් හේල්ස් පන්දු 19කදී ලකුණු 23යි. 4 පාර 3ක් හයේ පාර 1ක් ඔහුගේ නෙමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් ටිම් සෙෆර්ඩ් සමගින් බානුක රාජපක්ෂ පන්දු 51ක් තුලදී ලකුණු 69ක් එක් කළා. බානුක රාජපක්ෂ පන්දු 21ක් තුලදී ලකුණු 28ක් එක් කළා. 4 පාර 2ක් සහ 6 පාර 1ක් ඔහුගේ නෙමට ඇතුළත්. සිවුවන කඩුල්ල වෙනුවෙන් ටිම් සෙෆර්ඩ් සමගින් සහන් නාරච්චගේ ලකුණු 37ක් එක් කළා. සහන් නාරච්චගේ ලකුණු 3යි. පස්සන කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක් එක් වන විට ජනෙත් ලියනගේ ලකුණු 6කට දැවී ගියා. සුපරීනමක් ක්‍රීඩා කළ ටිම් සෙෆර්ඩ් පන්දු 63ක් තුලදී නොදෙවි ලකුණු 104ක් රැස් කළා. 4 පාර 12ක් සහ 6 පාර 6ක් ඔහුගේ නෙමට ඇතුළත්. පන්දු යෙවීමේදී ඔමාර සයි පන්දු අර 4ක් තුලදී ලකුණු 33ට කඩුලු 2යි. ප්‍රමෝද් බඳුසාන් සමගින් ෆේබියන් ඇලන් එක් විකට්ටුව බැගින් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු වෙනම ක්‍රීඩා කළ ජැප්නා කණ්ඩෑම පන්දු අර 19 පන්දු 4ක් අවසානයේදී කඩුලු 5ක් පමණ දැවී ජයග්‍රහ ඉලක්කය පසු කළා. ජැප්නා පළමු කඩුල්ල ලකුණු 25 බිඳ වැටුණා. පැතුම් නිස්සංක ලකුණු 12යි. දෙවන කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමගින් රිලී රසෝල් ලකුණු 34ක් එක් කළා. වේගවත් ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 11කදී ලකුණු 30යි. 4 පාර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් රිලී රොසෝ සමගින් අවිස්ක පෙනාන්දු ලකුණු 36ක් එක් කළා. අවිස්ක පෙනාන්දු පන්දු 11කදී ලකුණු 14යි. 4 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිවුවන කඩුල්ල වෙනුවෙන් රිලී රොසෝ සමගින් රෝස් ලකුණු 41ක් එක් කළා. රෝස් ලකුණු 13යි. රිලී රොසෝ පන්දු 42ක් තුලදී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පාර 8ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. තරගේ අවසන් පන්දු අරදී ජැප්නා කණ්ඩෑමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත් ක්‍රියාත්මක වූ උමාර් සායි 4 පාර 2ක් හා 6 පාර 1ක් සමගින් එම පන්දු අරය තුරදී ලකුණු 16ක් ලබා ගනිමින් ජැප්නා කණ්ඩෑම වෙත ජයග්‍රහණය ලබා දෙමින් තරගය අවසන් කළා. නායක ශ්‍රී ලංකා පන්දු 8ක් තුලදී නොදෙවි ලකුණු 14යි. 6 පාර 1ක් ඔහුගේ නෙමට ඇතුළත්. උමාර් සායි පන්දු 13ක් තුලදී නොදෙවි වේගවත් ලකුණු 35ක් රැස් කළා. 4 පාර 4ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී කාන් පන්දු අර 4ක් තුලදී ලකුණු 33ට කඩුලු 2යි. තරගේ වීරයැටිමි සම්මානය දිනා ගැනීමට උමාර් සයි සමත් වුණා. මේ තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනයි. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.